පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා තේරුම් ගන්න. දේශනාව ඉගෙනගෙන වැඩක් නැහැ. ඒකේ ප්‍රායෝගික භාවිතාව කොහොමද කරන්නේ කියලා තමයි ඉගෙන ගන්න. සිද්ධාන්තය අපි දාන්න. බුදුහාමුදුරන්ගේ සිද්ධාන්තය අපි දාන්න. කුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි සිද්ධාන්තය කොහොමද අපේ මේ ගත කරන ජීවිතයට එකතු කරගන්න. ගත කරන ජීවිතෙන් අයින් වෙලා වනගත වෙලා වෙන් වෙලා කරන්න ඕන එකක් කියලා සමහරු හිතලා ඒක පස්සට කල්දා. එහෙම කරා කියලා කවදාවත් ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. මෙතන ඉන්න කට්ටියට කාටවත් කිහිප දිනක් කරෙන්න අනෙක් කිසි කෙනෙක්ට පුළුවන් ද සියල්ල අඳහැරලා කැලේට ගිහිල්ලා වෙන් වෙලා භාවනා යෝගී වෙන්න බැහැ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ අපේ මේ ජීවිතය තුළ බුදුන් වහන්සේ දේශනා කරපු දේශනාව කොහොමද අත්විඳින්නේ අත්දකින්නේ පුළුවන්ද බැරිද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියපු ඒ අවසාන අරමුණ, අවසාන බලාපොරොත්තුව අපිට ඉෂ්ට කරගන්න බැරි එකක් නම්, ඉෂ්ට කරගන්න බැරි එකක් නම් වැඩක් තියනවද මේ මහන්සි වීම? වැඩක් නැහැ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉෂ්ට කරගත හැකි දෙයක්ද, ඉෂ්ට කරගත නොහැකි දෙයක්ද? අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද? අපිට කරගන්න පුළුවන් එකක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරගන්න බැරි එකක් නම් පටාචාරල, කිසාගෞතමීල, අඟුලිමාලල, රජ්ජුමාලල වගේ පහළ මානසිකත්වයක් තිබ්බය. අපිට වඩා ප්‍රകൃති සිහියෙන් නෙවෙයි හිටියේ. අපි තරම් ප්‍රകൃති සිහියෙන් හිටියේ පටාචාර නැහැ, කිසාගෞතමී නැහැ, රජ්ජුමාල නැහැ, සුනීත් සෝපාක අපි තරම් ඉගෙනගෙනද නැහැ. ඒ වුණාට ඒ අයට පුළුවන් වුණා බුදුහාමුදුරුවෝ දේශනාව තේරුම් ගන්න. එහෙනම් අපිට බැරි වෙයිද බුදුහාමුදුරුවෝ දේශනාව තේරුම් ගන්න? පුළුවන්. මුලින්ම තේරුම් ගන්න පුළුවන් බව, එය කළ හැකි දෙයක් බව. ඒ අවසානයේ අපිට ලැබෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝගේ බලාපොරොත්තු අපිට කළ ගුණ සලකන්න උගන්වන එකද? යුතුයකම් වාක්‍යෙම ඉෂ්ට කරන්න උගන්වන එකද? නැහැ. බුදුහාමුදුරුවෝගේ බලාපොරොත්තුව ඒකක්වත් නෙවෙයි. බුදුහාමුදුරුවෝගේ බලාපොරොත්තුව අපේ ජීවිතයේ ඇති වෙන දුක, අසහනය, පීඩාව නැති කරගන්න ක්‍රමය කියලා දෙන එක. බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු ඒක තමයි. අපිට තියෙනවා ජීවිතය ගත කරනකොට ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි අපි එක එක දේවල් වලට මුහුණ දෙනවා. අපිට දේවල් පේනවා, අපිට දේවල් ඇහෙනවා, අපිට දැනෙනවා. මෙන්න මේ සිද්ධිවලදී අපේ හිත සමහරලාට කඩාගෙන වැටෙනවා. සමහරලාට අපිට දරාගන්න බැරි වෙනවා. සමහරලාට අපිට අඬන්න සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධි ටිකෙන් කොහොමද ගැලවෙන්නේ? මේ සිද්ධි ටික කොහොමද අපි මග හරවගන්නේ? කොහොමද මුහුණට හිනාවක් ඇති කරගන්නේ? පිහිටක් නැති, සරණක් නැති, සතුටක් ඇති, මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවෝ. අපි මොනවල් බෙරි වෙලා ගිහිලා තියෙන්නේ? දැන් මෙතන ඉන්න අයගේ ගොඩක් අයගේ මොනවල් බැලුවාම තේරෙනවා අපායට ගහපු කැලෙන්ඩර් වගේ තමයි. මොන හිනාවක් නැහැ. ඒකට හේතුව ඔළුවේ ලොකු බරක් තියෙන්නේ. මහා විශාල වට්ටියක් ඔළුවේ තියන් ඉන්න මිනිස්සෙක්, බර වට්ටියක් ඔළුවේ තියන් ඉන්න මිනිස්සෙක් හිනා වෙනවද? නෑ, හරි අමාරුවෙන් ඉන්නේ. ඇයි ඒ? ඔළුවේ බරක් තියෙන නිසා. ඒ වගේ අපිත් මහා බරකින් ඉන්නේ. මේ බර කොහොමද අපි එළියෙන් බිමින් තියන්නේ, මේ ඔළුවෙන් එළියට දාන්නේ, අයින් කරන්නේ? හැබැයි ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. කෙනෙක්ට පුළුවන් මේ බර මෙහෙම එක අතක තියාගෙන ඉඳලා අනික් අතට දාලා ආදන් ඉවරයි කියලා කියන්න. හැබැයි ඒක ඉවර වීමක්ද? නැහැ, ඒක తాවකාලික ඉවර වීම. නමුත් ඒ ඉවර වීම අපිට తాවකාලික නිසා අපිට ඒක දිගු කාලෙකින් තියාගන්න හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දිගු කාලීන අවසානයක්. කෙටි කාලීන දුකෙහි අවසානයක් නෙවෙයි, දිගු කාලීන දුකෙහි අවසානයක්, අසහනයේ අවසානයක්, පීඩාවේ අවසානයක්. මේ කරදර, ප්‍රශ්න මේ ඔක්කොම ඔළුවේ තියෙනවා මිසක්
එළිය තියෙනව නෙවෙයි. එළිය දුක නැහැ. දුක තියෙන්නේ අපේ ඇතුළෙමයි. ඒ ඇතුළෙ දුක හදාගන්නේ අපිමයි. ඒ ප්‍රශ්නය අපි ගාව තියෙන එකක්මයි. ඒ ප්‍රශ්නේ තේරුම් අරගෙන ගැලවෙන්න ඕන කෙනත් කවුද? අපිමයි. එහෙනම් අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණාන අඤ්ඤ සරණා. තමන් තමයි තමන්ගේ ආලෝකය. තමන් තමයි තමන්ගේ ගැලවුම්කාරයා. දියසෙන් රජුරෝවත් මෙසායවත් උඩින්නම් ඇවිල්ලා ගලවන්නේ අපිව නැහැ. ඒගොල්ලෝ උඩින්නම් ඇවිල්ලා අපිව ගලවන්නේ නැහැ. ගැලවෙන්න ඕනේ කවුද? අපිමයි. ප්‍රශ්නේ අපේ ඇතුළේ නම් තියෙන්නේ ඒක ගලව ගන්න ඕනේ, ඒක විසඳ ගන්න ඕනේ අපි විසින්මයි කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? මම අද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ ප්‍රශ්නය, හිතේ ඇති වෙන අසහනය, පීඩාව ඇති වෙන්නේ මොකක් නිසාද? ඇයි මේකට මොකක්ද මේකට පිළියම? කොහොමද මේක අපි නැති කරගන්නේ මේ හිතේ තියෙන ප්‍රශ්නේ? ඒකට මම මුලින් පුංචි කතාවක් කියන්න. එක ගෑනු කෙනෙක් ඉන්නවා. මේ ගෑනු කෙනා පිටරටට යන්න ඕන වෙලා, රට යන්න ඕන වෙලා මේ දැන් එයාපෝට් එකේ ඉන්න වෙනවන ගොඩක් වෙලා, බිස්කට් පැකට් එකකුත් අරගෙන, පොතකුත් අරගෙන දැන් යනවා එයාපෝට් එකට බඩුත් ලෑස්තියි. එයා මොකද කරන්නේ? ගිහිල්ලා බෑග් බඩු ටික ඔක්කොම මේව කරලා, ඒ කරන්න ඕන ටික වැඩ කරලා දැන් ඉන්නේ බෑ බලාගෙන. බිස්කට් පැකට් එක බෙන්ච් එකේ මේ පුටුවක ඉඳගෙන මොකද කරන්නේ? බිස්කට් එකක් අකා පොත කියවන. පොත කියෝ කියෝ තමයි ආවේ. එහා පැත්තේ මිනිස්සුයෙකුත් ඉන්නවා. එතන බිස්කට් පැකට් එක දිනවා. මෙයා බිස්කට් පොත කියවන ගමන් බිස්කට් එකක් අරනවා. මෙයා දැක්ක ටික වෙලාවක් යනකොට අර මිනිස්සයාත් බිස්කට් එකක් මේකෙන් ගන්නවා. මෙයාට දැන් හරි ප්‍රශ්නයක්. මෙයාගේ බිස්කට් පැකට් එකෙන් අනිත් මිනිස්සයා බිස්කට් එකක් අරනවා. මෙයානි කමන්නේ කියලා හිත හදාගෙන තව බිස්කට් එකක් ඇහුවා. අර යකා අනිත් තව එකක් අරගෙන ගහනවා. ඊට පස්සේ මෙයා තව බිස්කට් එකක් කනකොට අරක ආයිත් බිස්කට් එකක් කනවා. මෙහාට තද වුණා. කිසිම මේ ආචාර ධර්මයක් නැති මැනස් නැති මිනිස්සෙ. මගෙන් ඇරුවා නම් මම බිස්කට් එකක් දෙන්නවනේ. මගේ බිස්කට් පැකට් එකකින් එහෙම ගන්න පුළුවන් කියන්නේ. දැන් අන්තිම බිස්කට් එක දක්වා අඩු වෙලා තියෙනවා. දැන් මෙයා කල්පනා කරනවා මේක ගත්තොත් නම් අද බයින් එක බයින්. අයි පළු යන්න බයින්. දැන් මෙයා පොත බලන ගමන් ඇහැ පියාගෙන ඉන්නවා බිස්කට් එක. අර මිනිස්සේ අත හිමින් ඇරුවා. ඒවල බිස්කට් එක ඇල්ලුවා. අල්ලලා දෙකට කඩලා භාගයක් තියලා භාගයක් කෑවා. දැන් මෙයාට බයින්නත් බෑ, නොබෙඩින්නත් බෑ. රැව්වලු මූණ දිහා බලාගෙන ගස්වගෙන නැගිටලා ගියා. එයාගේ ගුවන් ගමන ගියා. ඊට පස්සේ මෙයා ගුවන් ගමන ගිහිල්ලා ඉවර වෙලා එයාගේ ගියපු තැන මෙයා බෑග් එක අස් කරනවා. බෑග් එක අස් කරනකොට මෙන්න මෙයාගේ බිස්කට් පැකට් එක එහෙමම තියෙනවා. මෙයා කල්පනා කරා මොකද උනේ කියලා. බලනකොට අර පොතේ සිහියෙන් අර මිනිහාගේ බිස්කට් එක කාලා තියෙනවා. එයා හිතල දින එයාගේ බිස්කට් පැකට් එක වගේ එකක් නිසා මෙයා කාලා මෙයාගේ කියලා හිතාගෙන මෙයා අර මිනිහාගේ බිස්කට් එකක් කාලා ඒ මිනිහටම රවලත් ඇවිල්ලා. දැන් බලන්න සාධාරණ දෙයක් කරපු වැඩේ නැහැ. එයාට සෑහෙන පසුතැවීමක් ජීවිතේ ඇති වෙනවා. මම මොකක්ද කළේ? මේ මිනිස්සයාගේ බිස්කට් එකක් කාලා මේ මිනිස්සයා රවලත් මම ආවා. මගේ තරහ සාධාරණද? නැහැ, සාධාරණ නැහැ. අපේ පැත්තෙන් බලනකොට අපිට හිතනවා සමහර ඒවා සාධාරණයි කියලා. ඒ වුණාට හැම එකම සාධාරණ නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ දකින විදිහ මිසක් සිද්ධිය නෙවෙයි. අර අනිත් මිනිස්සයා කොච්චර හොඳ මිනිස්සයෙක්ද? තමන්ගේ බිස්කට් පැකට් එකෙන් අර ගෑනු කෙනා බිස්කට් එකකුත් කාර රවලක් ගියා. කිසි ගාණක් ගත්තද? නැහැ. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න නම් අතුලාන්තය වෙනස් කරගන්න ඕනේ. තව කතාවක්. මහරජිනි මාතර පැත්තට ගියා. කතන්දරයක්. මාතර පැත්තට ගිය ටිකක් කොට ඇඳුමක් ඇඳගෙන. ඉතින් ඔහොම ගියාම මාතර උපාසකම්ම කෙනෙක් මේක දැකලා කිව්වලු නොදකින් කියලා. කොටට ඇඳන් ගිය නිසා නොදකින් කිව්වා. එතකොට එතන හිටපු සුද්දෙක් කියනවා yes you are right, not the king, that is queen, not the king, රජුරෝ නෙවෙයි, that is queen. දැන් සුද්දට තේරුණේක වෙන විදිහකට. මෙයා කිව්වේ not the king කියලා. not the king කියන ගමනේ not the king කියනවා. දැන් බලන්න දකින විදිහනේ ප්‍රශ්නේ තියෙන්නේ.
අපිට පුළුවන් නම් මේ දකින විදිහ වෙනස් කරගන්න. ප්‍රශ්න නැහැ. සුද්ධට අර වචන ප්‍රශ්නයක් උනේ නැහැ. අපිට ඇහුණා නම් අපි ටිකක් හිත අප්සෙට් කරගන්න මේ මිනිස්යාගේ නරක වචනයක් කියලා. ඒ වුණාට අපි දකින විදිහ ප්‍රශ්න තියෙන දවසක් මම යනවා දළදා මාලිගාවේ. සුද්ධෙක් යනවා ලොකු කුඩයක් අරගෙන. මේ සුද්ධා මේ ලොකු කුඩේ අරන් යනකොට මෙයා කාට හරි ලංකාවේ මිනිස්සුන්ට කියලා සිංහල අකුරු ටිකක් ලියවගෙන කුඩේ වටේට. ලස්සනයිනේ සිංහල අකුරු බෝලයිනේ. අර ඉංග්‍රීසි ඉරි කෑලි වගේ නෙවෙයිනේ. මෙයා ලියවගෙන අකුරු ටිකක් ලියපු මිනිස්සු හොඳ ගුණවර්ගයක් ලියව දීලා තියෙනවා. මං යන ගමන් කියෙව්වා කියවන්නත් බෑ ඒක. එච්චරට හොඳම නැති එකක් ලියලා දීලා තියෙනවා. දැන් අරක ඉහෙලගෙන යනවා අර දළදා මාලිගාවේ පාකිකේ. දැන් මට කියලත් බෑ නොකියත් බෑ. දැන් සුද්දා අර මිනිස්සුන්ට ලියපු මිනිස්සුන්ට තෑන් කරන්න නැද්ද නැද්ද? තෑන්ක් යූ කියන්නේ නැතිනේ නේ? ස්තුතිය කියන්නේ නැතිනේ? මොකක් කරාද? ගුණවර්ගයක් ලියලා දුන්නා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලියපු ගුණවර්ගෙද දකින විදිහද? දකින විදිහේ සිද්ධිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඇතුලේ හදාගන්න ආකල්පයේ ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ සිද්ධියවත් ඔබේ වටපිටාවවත් වෙනස් කරන්න දඟලන්න එපා. ඒක නිරර්ථකයි. වැඩක් නැහැ. මහත්ය මාරු කරලා හරියන්නේ නැහැ. ගෙවල් මාරු කරලා හරියන්නේ නැහැ. ඇඳුම් මාරු කරලා හරියන්නේ නැහැ. ඉස්කෝලේ මාළුක මාරු කරලා හරියන්නේ නැහැ. මොකක්වත් මාරු කරලා හරියන්නේ නැහැ. යන පන්සල මාළුක මාරු කරලා හරියන්නේත් නැහැ. මාරු කරගන්න ඕනේ මොකද්ද? තමන්ගේ ආකල්ප, තමන් දකින විදිහ, තමන් බලන විදිහ. කාට හරි පුළුවන් නම් ඒක මාරු කරන්න, එයාට පුළුවන් අර හිතේ ප්‍රශ්න මිදෙන්න. මම අද කියන්නේ මේ හිතේ ප්‍රශ්න ඇති වෙන්නේ මම නිසා. කවුරු නිසාද? මම නිසා. දැන් මම කියනකොට මයනු කීයක් තියෙනවද? ඈ? මම කියනකොට මයනු දෙකයි. ආන්න මා ම දෙකයි කියන්නේ එතන එක්කෙනෙක්ද දෙන්නේ දෙන්නේ? මම කියනකොට එතන දෙන්නෙක් ඉන්නවා. එක පැත්තක ඉන්නවා හොඳ මම. එක පැත්තක ඉන්නේ මොන මමද? හොඳ මම. අනිත් පැත්තේ ඉන්නවා නරක මම. ඔගේ මේ මනෝවිද්‍යාවෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ID සුපර් ඊගෝ කියලා. අපි බුදුහාමුදුරුවෝ කියපෙක් ගමුද? කුසලය සහ කුසලය. හොඳ සහ නරක. මායයා සහ බුදුහාමුදුරුවෝ. කවුද කොහෙද ඉන්නේ? සුගති සහ දුගති. සු කියන්නේ හොඳ ගති, දුක් කියන්නේ නරක ගති. හොඳ ගති, නරක ගති කොහෙද තියෙන්නේ? තරංග. දැන් අපි මෙච්චර කල් උත්සාහ කරේ නරක ගති අයින් කරලා මොකක් පුරුදු කරන්න? ඈ? හොඳ ගති පුරුදු කරන්න. නරක ගති අයින් කරලා මෙච්චර කල් අපි පුරුදු වුණේ නරක ගති අයින් කරලා හොඳ ගති පුරුදු වෙන්න. මම අහන්නේ මෙතන ඉන්න මයනු දෙකේ, මම කියනකොට මයනු දෙකේ හොඳ මමද නරක මමද? අපි ගැලවෙන්න ඕනේ හොඳ මගෙන්ද නරක මගෙන්ද? ඈ? අපි දෙන්නගෙම ගැලවෙන්න. හැයි එක මයන්න තියාගත්තොත් එතන එකක් ඉතිරිනේ. අපි ගැලවෙන්න ඕනේ හොඳ මගෙන් නෙවෙයි, නරක මගෙන් උත් නෙවෙයි, කාගෙන්ද? දෙන්නගෙම. මේ දෙන්නගෙම ගැලවෙන ක්‍රමය තමයි කියලා දෙන්නේ. මෙච්චර කල් ඕගොල්ලෝ පුංචි කාලේ ඉඳන් කියලා දුන්නේ ගුරුවරු දෙමව්පියෝ නෑද අය මොකක් කරන්න කියලාද? නරක මම අයින් කරන්න, හොඳ මම හදාගන්න. හොඳ මම හොඳයි. මම හරි සිල්වත්. නේද? ඉතින් මාළු වලේ කුසලාන් මාළු බානවා. සිල් අරන් ඇවිත් සීලවති මහුරුමා. මේ සිල් ගන්න. ඒ කියන්නේ මොකක්ද? නමට හොඳ වෙන්න. දැන් හොඳ චරිත තියෙන දැන් මේ පාදකම්මගේ නම අපේ දෙදමු සුමනා කියලා. ඈ? සුමනා නම සුමනා? ඒකෙන් තැති නේද? බලන්න ආගල පේන කියන්න පුළුවන් කොහේ කියන්නේ. දැන් සුමනා කියලා හිත සුමනා කියලා හිතන්න දැන් සුමනා තමයි. දැන් මේ සුමන පාදකම්ම හිතනවා මං ඉස්සර වැරදි කළා. මගේ අතින් යම් වැරදි සිද්ධු වුණා. දැන් මං හොඳ වෙන්න ඕනේ. මම මේව අත්හරින්න ඕනේ. අකුසලයේ අත්හරින්න ඕනේ කියලා මියා හොඳ වෙනවා. ඒක වැරදිද? නෑ, ඒක හොඳයි. දැන් මෙයාගේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. මෙයා රකින්න හදනව කාවද? හොඳ මමව. මෙයා රකින්න හදනව කාවද? හොඳ සුමනාව. සුමනාගේ හොඳ ප්‍රතිරූපය හොඳකම මෙයා රකින්න හදනවා. එතකොට ඉතින් ප්‍රශ්න කවුරුරි මොනවද කිව්වොත් රිදෙනවා. මම මෙච්චර හොඳට ඉන්නවා මට ඒත් මෙහෙම කියනවනේ. ඇයි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ?
ඇතුලේ මම රකින්න හදන නිසා මගේ නම්බුව මගේ මමත්වය මම රකින්න දඟලනවා නැද්ද? හැමෝම එහෙම කරන්නේ නැත්නම් නම්බුව රකින්න නැද්ද? අපිට ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද කියලා බලන්න. කියන බලන්න නරකම දේ. බුදු වෙල් කියන නරකම දේ මොකද්ද? නෑ ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? උපරිම නරක දේ. ඈ වෙන්න පුළුවන් නරකම දේ මරණය කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වුණාට මම මෙහෙම කිව්වොත් උපාසකම වරන් ගිහලා හත් අට දෙනෙක් එකතු වෙලා දූෂණය කරලා ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එකේ වීඩියෝ දාලා අන්තර්ජාලය ගිහිල්ලා නිවුස් වල ගිහිල්ලා හැමතැනම ප්‍රසිද්ධ වෙන එක හොඳයිද මැරෙන එක හොඳයිද? ඈ මැරෙන එක හොඳයිද අරන් වෙන එක හොඳයිද? මැරෙන එක හොඳයි. මිනිස්සුන්ට ජීවිතයට වඩා වටිනවා නම්බුව. මිනිස්සු ජීවිතේ නැති කර ගන්නවා මොකක් වෙනුවෙන්ද? මම අද කියන්නේ නම්බෝ නැති කරගන්න ජීවිතේ තියාගන්න. මොකක් නැති කරගන්නද? වෙල් බම්බෝ නැති කරගන්න නම්බෝ. මම හොඳ මම සහ නරක මම. තේරෙන්නේ නැද්ද? සමහර දේවල් කරන්න ගියාම ඇතුලේ දෙන්නේ ෆයිට් කරනවා, ඇතුලේ දෙන්නේ ගහගන්න. කෙනෙක් කියනවා අද බලහන්න යන්න මෙච්ච කරන්නේ ඕනේ හතා මාටි කර ගියා නැති එතකොට බය භාගයක් පනහරි දෙන්නේ කන්නකොට. තාවෙන් කෙනකින් ආයෙ ආරයෙන් නෑ නෑ බලටි ගහන්න යන්නේ නැත්තම් හොඳ නෑ හතට යන්න නෑ නෑ හතා මාට යන්න හතා මාට කියලා පුළුවන් නම් හතට පයින් වටා මාට අරක යනවනේ මේ කියන්නේ. ඇතුලේ දෙන්නෙක් වැඩ කරනවා එහෙම තේරෙන්නේ නැද්ද? කෙනෙක් කියනවා හොඳ වැඩට කරන්න කියලා, කෙනෙක් කියනවා ඒ වැඩේ කරන්න එපා කියලා. ඒ තමයි අපේ ඇතුලේ ඉන්න දෙන්න. මේ දෙන්න යුද්ධ කරනවා. කවුරු හරි කෙනෙක් බයිනකොට මොකද වෙන්නේ? දෙන්න වැඩ කරනවා. එක්කෙනෙක් කියනවා බැනපා බැනපා බැනපා, අනිත් කෙනෙක් නෑ ඕල් නෑ අනේ ඔකත් ඇටලා කමක් නෑ නේ මොලේ කමක් නෑ කියන්නේ. එහෙම කියන්නේ නැද්ද? ඒක ජයග්‍රහණය කරන එක්කෙනාගේ පදේට තමයි ඕගොල්ලෝ නටන්නේ. එතන වාදෙන් දින්නොත් බැනපන් කියන එක්කෙනා මොකද කරන්නේ? ඕගොල්ලෝ බයිනවා. එතන වාදෙන් දින්නොත් බයින් එපා වුණ එක ගණන් ගන්න නැතුව ඉන්න කියන එක්කෙනා දින්නොත් ගණන් ගන්න නැතුව ඉන්න. මං අහන්නේ දෙන්නගෙන් කවුද හරි ගණන් ගන්න නැතුව ඉන්න එක්කෙනා හරි කියලා ඔබ කියනවා. ඒත් මං කියන එක වැරදි කියලා. අද මම කියලා දෙන්නේ සරල අභ්‍යාසයක් නෙවෙයි. මිනිස්සු හොඳ කරවන්න නෙවෙයි බුදුහාඳුරෝ මේ ලෝකෙට එන්නේ. මිනිස්සුන්ගේ තියෙන හොඳ නැති කරන්න, තියෙන නරක නැති කරන්න, දෙකම නැති කරලා කිසි ගතියක් නැති කරන්න. මොකක් නැති කරන්නද? ඔබට සුගතියක් තිබ්බොත් ඔබ සුගතියට යනවා, ඔබට දුක්ගතියක් තිබ්බොත් ඔබ දුක්ගතියට යනවා. සුගති දුක්ගති දෙකම නැති කරලා කිසි ගතියක් නැති වුණොත් ඔබට යනේනම නැති වෙනවා. නිබ්බ්‍රාන්ති දීලායතයන් පදීපෝ ඔවුන් පහන නිවුණා වගේ නිවෙල යනවා. බලන්න මේ වතුර, මේ වතුර කොච්චර හොඳයිද? මේ වාජනේ හැටියට මේ වතුර තියෙනවා. මම මේක දානවා දිගටි වාජනයකට, වතුර දිගටි වෙනවා. මම මේක රවුම් වාජනයකට දානවා, වතුර රවුම් වෙනවා. එතකොට වතුරට හැඩයක් තියෙනවද? වතුරට හැඩයක්. අපි වෙන්න ඕනේ වතුර වගේ හැඩයක් නැති කෙනෙක්. මම වෙජිටේරියන්. මම මෙහෙම කෙනෙක්. මම වෙඩින් වලට යන්නේ නැහැ. මම සුදු වැඳුම් විතරයි අඳින්නේ. මම සෙරප්පු දාන්නේ නැහැ. මම මෙහෙමයි. මම මෙහෙමයි කියලා අපි හිතන් ඉන්නවා. අපේ ප්‍රතිපත්ති රාමුවක් අපි හදනවද නැද්ද? එතකොට අපි ඒක රකගන්න, ඒක ඒ විදියට තියාගන්න මහන්සියවද නැද්ද? මේ මහන්සිය සැපයිද දුකයිද? ඒ වෙඩින් එකට යන්න ලකලෑස්ති වෙන විදිය දැක්කහම තේරෙනවා මොන්නම් කර්මයක්ද. ඔය වෙඩින් එකට යන්න ඕන නිසා නෙවෙයි ඇඳුම් ලෑස්ති කරන්නේ, වෙඩින් එකේ කැපී පෙනෙන්න ඕන නිසා. මම කියන්නේ කැපී පෙනෙන්න ලේසිම කරන්නේ තමයි ජරාම ඉරිච්ච නේ වැරහැලි වෙච්ච ඇඳුමක් ගන්න. එතකොට බලන්න ඊළඟ දවසේ ඉඳන් මිනිස්සු ඔක්කොම වැරහැලිය දාගෙනවා. ඒක තමයි අලුත්ම ෆැෂන් එක. මිනිස්සු ලෝකේ ෆැෂන් හදනවා.
මම කියන්නේ ලෝකෙ තියෙන ෆැෂන් එකට යන්න එපා. ඔබ ඔබේ එක ෆැෂන් එකක් කරගන්න. තියෙන තත්ත්ව ෆැෂන් එකක් කරගන්න. මේ වතුරේ හැටි මොකක්ද කියලා මම ඔබෙන් අහනවා. වතුරේ හැඩේ මොකද්ද පස්සේ? තියෙනවා. දැන් හැඩේ මේක. එතකොට දැන් හැඩේ අවස්ථානුකූලද නැද්ද? අපි අවස්ථානුකූල වෙන්න ඕනේ. බලන්න. ඔගොල්ලෝ බලන නාට්‍යයක් කල්පනා කරගෙන සම්හාරි දෙවනි ඉනිමහරි එහෙනම් මොකක්ද ප්‍රේම දඩේම හරි එහෙනම් මොකක් හරි එකක් ඔළුවට ගන්න. ඒකේ නළු නිළියෝ අඬනවද නැද්ද? අඬන. බැල ගන්නවද නැද්ද? බැලන. රණ්ඩු වෙනවනේ නේ? ඊර්ෂ්‍යා කරනවනේ. එක එක ඒවා පෙන්නනවනේ අපිට. හැබැයි කොච්චර ඇඬුවා එයාට දුකයිද? සප්න කොච්චර ඇඬුවත් සප්නට දුකයිද? නෑ. සප්න කොච්චර බැන්නත් සප්නට තරහයිද? බලන්න මේකෙත් ඇරෙන්නේ එළියෙන් එකක් ඇතුලෙන් එකක්. අපි ලෝකේ දන්නේ දෙකයිනේ, එක්ක කරනවා එක්ක නොකරනවා. මොකද දන්නේ අපි? එක්ක කරනවා එක්ක නොකරනවා. ඒක පැති දෙකක්නේ. කිරීම නොකිරීම. අද මම කියන්නේ කිරීමවත් නොකිරීමවත් නෙවෙයි, නොකර කිරීම. මොකද නොකර කිරීම? කොහොමද කරන්න කියලා කියන්නෙත් නෑ, කොහොමද නොකරන්න කියලා කියන්නෙත් නෑ. මොකද මම කියන්නේ රොටියේ කොයි ලුණු මිරිසුයි තියෙනවා කියලා හිතන්නකෝ. ඒ රොටිය නිකන් කෑවත් කිසි ගතියක් තියෙනවද? ලුණු මිරිස් නිකන් කන්න පුළුවන්. හැබැයි දෙක එකට ගෑවහම මරු. දෙක එකට ගෑවහම. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ රොටියේ ලුණු මිරිස් ගාගෙන කන්නේ කොහොමද කියලා. දැන් මෙහෙම හිතමු. දැන් මෙතන දුවල දෙන්නේ. මේ දුවල දෙන්න බස් එකේ යනවා. බස් එකේ යනකොට මිනිහෙක් ඇවිල්ලා අතින් අල්ලනවා. ඇඟ අත ගන්නවා. ඉතින් මෙයා මොකද කරන්නේ? කිසිම දෙයක් ගණන් ගන්න එපා කියලා නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා ඉවසා දරාගෙන ඉන්නවා. ආයේ කාතුයි කියලා. දැන් මම අහන්නේ ඒක සාර්ථක ක්‍රමයක්ද? අවස්ථානුකූල ක්‍රමයක්ද? ප්‍රායෝගික ක්‍රමයක්ද? නැහැනේ. එතනදී වෙන්න ඕනේ මොකක්ද? එතනදී වෙන්න ඕනේ එකම දේ, අපේ ඇතුළ නිශ්චල වෙන්න ඕනේ. මොකද්ද නිශ්චල වෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කියන්නේ එළිය නිශ්චල වෙන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇතුළ නිශ්චල වෙන්න ඕනේ. හැබැයි එළියෙන් අරමිනියට හොඳ වයින් දෙකක් කියන්න ඕනේ. ඒක උඹට. බුදුහාමුදුරුවෝ දුවනු. අඟුලිමාල පිටිපස්සේ ගිරවුණු. බුදුහාමුදුරුවෝ එනවා. අඟුලිමාලේ දවන. ඔහොම යනකොට අඟුලිමාල ගැන නැවත කියනවා. බුදුහාමුදුරුවෝ මන් නැවතිලා තමයි ඉන්නේ. මොන නැවතියක්? මේ දුව දුව නවතින්නේ කොහොමද? ඒක තමයි මම කියන්නේ. දුවදුව නවතින ක්‍රමය. කොහොම ක්‍රමයක්ද ඒක? දුවදුව නවතින ක්‍රමය. ඔයගොල්ලෝ කරන්නේ එළියෙන් නැවතිලා ඇතුළ නවත්තන්න හදන. කැලේට ගිහිල්ලා එළියෙන් නවත්තන. ඒ කියන්නේ ඇහැට රූප පෙන්වන්නේ නැහැ, කනට ශබ්ද අහන්න දෙන්නේ නැහැ, ඕන් නැහැ මොකක්වත් කරන්නේ නැහැ. ඉරවිලා ඇස් දෙක වාගේ ඉන්නවා. දැන් වැඩේ හරියට නැහැ. වැඩේ හරියන්නේ කෙනෙක් බයිනකට ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒක හොඳයිද නැද්ද? කෙනෙක් අපිට බයිනකොට අපි ගණන් ගන්න නැතුව ඉන්න එක හොඳයිද නැද්ද? හොඳයි. කොච්චර හොඳයි. ඒ වුණාට අපිට බයින්න හිතුනොත් ආයි ඒක හොඳයිද නැද්ද? ආයි බයින්න හිතුනොත් හොඳයිද නැද්ද? හොඳ නැහැ. හැබැයි සමහර වෙලාවට නොබැන හරියනවා. දැන් ළමයි කුඩු ගහලා ගෙදරට නැත්තම් බීලා තමන්ගේ දරුවෙක් දැන් නොබැන ඉඳලා හරියනවද? දඬුවම් නොකර හරියනවද? මුකුත් නොකිය ගණන් ගන්න නැති ඉඳලා හරියනවද? එහෙනම් එතන ප්‍රායෝගික වෙන්නේ. එතනට භාවිතා කරන්න ඕනේ නොකර කිරීම. මොකද නොකර කිරීම කියන්නේ? ඇතුලෙන් තරහ ගන්නෙ නැතුව එළියෙන් බයින්න. ඔබට හැකියාව තියෙන්න ඕනේ හිත පෙරලෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාවත් එක්ක හිතත් එකට බැඳුනොත් එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා.
අපේ ක්‍රියාවට සාපේක්ෂකව අපේ හිත දඟලනවා නම් අපිට මේ ජීවිතය ජීවත් වෙන්න බැහැ. මම කියන්නේ ක්‍රියාවයි සිතයි දෙකට කඩන්න. ටිකක් අඹර කතාවක් කියන්න. මොකද කියන්නේ? ක්‍රියාවයි සිතයි දෙකට කඩන්න. එතකොට ක්‍රියාව වෙන පැත්තක සිත වෙන පැත්තක සක්නක රඟපෑම වගේ. සක්න අඬනෝ හොගාලා. ඒ ගැරිට කිසි දුකක් නැහැ. හිනාවෙවි ඉන්නේ සින්දුවක් කියේ ඉන්නව නේද? ඇතුලේ එලි හොරනනවා. ඒකට කියන්නේ රඟපෑම. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ රඟපාන්න කියලා. ඔව් මේ වේදිකාව ජීවිතයේ අපේ සාගරය වගේ විශාලයි. මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම රඟපානවා තමයි. හැබැයි චරිත ඇඟටම අරගෙන මම කියන්නේ චරිතය ඇඟට ගන්න දුර තමයි. චරිතය ඇඟට අරගෙන රඟපාන කෙනෙක් දුකයි. ඔළුවට අසහනය, පීඩාව, හරි අමාරුයි, ඉන්න අමාරුයි. ඒක නිසා නවත්තන්න ඔය තමන් ගැන හිතන එක. තමන් ගැන හිතන එක කියන්නේ මම හොඳ වෙන්න ඕන කියලා හිතන එක සහ මම නරක වෙන්න ඕන කියලා හිතන එක අත්හැරලා දාන්න. පුරුදු වෙන්න, නතර කරන්න, අතුලන්ත ක්‍රියාත්මක කරන්න එළිය. අතුලන්ත නතර කරලා එළිය ක්‍රියාත්මක වෙන්න. බයින්න පුරුදු වෙන්න තරහ ගන්න නැතුව. ගහන්න පුරුදු වෙන්න තරහ ගන්න නැතුව. රවන්න පුරුදු වෙන්න තරහ ගන්න නැතුව. ගස්සන්න පුරුදු වෙන්න ඊරිසියාවක් තරහක් නැතිව. පුළුවන්ද? එහෙම පුරුදු වුණොත් එයාගේ ඇතුළයි එළියයි දෙකට කැඩෙනවද නැද්ද? ඒක කඩා ගන්න තමයි අමාරු. ඒක කඩා ගන්න ක්‍රමය තමයි මුලින්ම නරක අත්තරින්න. හොඳ පැත්ත පුරුදු කරන්න. ඒ කියන්නේ එළියව ගණන් ගන්න බද තරහක් ආවොත් හිතනවා ඇයි මට තරහක් ආවේ? පොඩ හිතන්න. ඒකට ඒ ක්‍රමය තමයි හේතු හොයන්න. දුක දුකට හේතුව. ඇයි මට තරහක් ආවේ? සාමාන්‍යයෙන් අපි බස් වලට ගිහිනකොට බස් එක බරක් වෙනකොට මොකද වෙන්නේ? තද වෙන්නේ. තාම නෑ. වාහනය හරවන්න ගියා ගියාම තාම නෑ. තාම නෑ. තාම නෑ. තාම නෑ. තරහ. හිතේ තරහ. මං හන්නේ ඇයි ඒ තරහ එන්නේ? ඇයි ඒ අසහනෙ එන්නේ? අපි හිතන් ඉන්නවා බස් එක ඒවි කියලා වෙලාවට. අපි හිතන් ඉන්නවා යාට අක්ගල වාහනේ හරවගෙන ඒවි කියලා. අපි හිතන් ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ අර සිද්ධිය නෙවෙයි අපි හිතන් ඉන්නේ. කවුද ඔබට අවසර දුන්නේ පාර යන බස් එකක් එන වෙලාව ගැන හිතන් ඉන්න? කවුද ඔබට අවසර දුන්නේ වැස්ස පාලනය කරන්න? කවුද ඔබට අවසර දුන්නේ ලංකාවට පෙට්‍රල් එන එක පාලනය කරන්න? තාමනේ 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 නිකේක තද වෙලා ඉන්නේ. ඇයි අපි හිතනවා අපි හිතන විදිහට මේවා සිද්ධ වෙවි කියලා. මේ ලෝක මොනවද පාදකම්ම අපි හිතන විදිහට වෙන්නේ? මොකද නෑ මොකුත් වෙන්නේ නෑ. ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ ඒවා සිද්ධ වෙන්න තියෙන විදිහට. මිසක් අපිට ඕන විදිහට නෙමෙයි. සමහරවිට අපි හිතන එකයි ඒ සිද්ධ වෙන්න තියෙන එකයි සමාන වෙන්න පුළුවන්. එහෙම නා කියලා ලෝකෙ වෙන්නේ අපිට ඕනේ නෙවෙයිනේ. චුල්ල පන්තක පොඩි හාමුදුරුවනේ මේක පිරිසුදු කරනවා වගේ වෙදි කෑල්ලක් අතර තියලා කිව්වනේ බුදු හාමුදුරුවෝ. චුල්ල පන්තක කල්පනා කරා මේක පිරිසුදු කරන්න. පිරිසුදු කරන්න ඕන කියලා අතගෑ. චුල්ල පන්තක පිරිසුදු කරන්න ඕන කියලා හිතුවට වෙදි කෑල්ල පිරිසුදු වෙනවද? වෙදි කෑල්ල මොකද උනේ? අපිරිසුදු. එහෙනම් මේ රෙද්ද මං හිතන විදිහට තියෙන්නේ නෑ. එහෙනම් අනිත් රෙද්ද වලගෙන කවර කතාවක්? මේරෙද්ද මං හිතන විදිහට තියෙන්නේ නැත්නම් අනිත් රෙද්ද වලගෙන කවර කතාවක්? රෙද්දක්වත් අඩු ගන්න පුළුවන්ද පාසකමකට කැමති විදිහට තියාගන්න? රෙද්දක් නැවේ ඔය කොණ්ඩේ පුළුවන්ද? කොණ්ඩේ බෑ. ඔය ඇහැ කන නහය ඔය මොකක්වත් බෑ. තමන්ගේ ඇඟවත් බැරි කොට කොහොමද ළමයා පාලනය කරන්නේ? කොහොමද වැස්ස පාලනය කරන්නේ? කොහොමද විභාග දෙපාර්තමේන්තුව පාලනය කරගන්නේ? අධ්‍යාපන කොහොමද දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ? කොහොමද පාර්ලිමේන්තුව පාලනය කරන්නේ? කොහොමද ජනාධිපතිව පාලනය කරන්නේ? ඒත් අපි හිතන් ඉන්නේ මේ පාලනය කරන්න පුළුවන් කියලා. අපි ඉදිකට්ටයි නූලයි අතට අරගෙන කල්පනා කරනවා මං දැන් නූල දානකොට මේක අස්සට යන්න ඕනේ. ඉතින් මෙහෙන් දානකොට අරහින් යනවා. මෙහෙන් දානකොට ආයේ මෙහෙන් යනවා. මෙහෙන් දානකොට උඩින් යනවා. දැන් තද වෙනවා. මොන කරුණාවක්ද මං දැන් මේ ඉහළ මෙච්චර පොඩියට ඇදෙ මොකද කියලා? දැන් තද වෙනවා. තද වෙන්නේ මොකක් නිසාද? හේතුව දන්නේ නැති නිසා.
මොකද හේතුව? මම හිතන් ඉන්නවා මං හිත විදිහට සිද්ධ දේවි කියලා. මගේ ගෝල්කමට, මගේ මෝඩකමට, මගේ නොදන්නකමට. ඉතින් මම දැනගන්න ඕනේ එකම එක දෙයක්. මොකද්ද දැනගන්න ඕනේ? මේ ලෝකේ කිසිම දෙයක් මම හිතන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ ලෝකේ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න තියෙන දේ නිසා. මට ඕන දේ නෙවෙයි කියලා මම තේරුණා. එතකොට මොකද වෙන්නේ? බස් හෝල්ඩ් එකට යන්නේ බස් එක ඒවි කියලා හිතාගෙන නෙවෙයි. බස් එක එන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. රජ කෙනෙක් ගියාලු කැලේට දඩයම් කරන්න. ඔහොම දඩයම් කරන්න ගියාට පස්සේ මේ රජුරන් ඇඟිල්ල කැපුණාලු පිහියට. කැලේ ගසන පන් කියලා පිහියට ඇඟිල්ල කැපුණා. රාජකීය වෛද්‍යවරට එන්න කිව්වා. එන්න කියලා කිව්වා මේ මගේ ඇඟිල්ලට බෙහෙත් ටිකක් දාන්න මේ තුවාල වෙලා. වෛද්‍යවරයා මොකද කරේ? වට පිටින් ගත්ත කොළ ටිකක් කඩාගෙන හක්කේ තියලා හපලා 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 තියලා ගෙට ගැහුවා. රජතුමා අහනවා දැන් මේ බෙහෙතෙන් ඇඟිල්ල හොඳ වෙයිද? රජතුමා කියනවා හොඳ වෙයිද නරක වෙයිද කවුද දන්නේ? රජුරට හරි ප්‍රශ්නයක්. ඇයිද මේ වෛද්‍යවරයාට ෂුවර් නැන්නේ තමන්ගේ බෙහෙත ගැන? කොහම රජවාසලට ගියාලු හවස් වෙලා ගිහිල්ලා අර තුවාලේ ලිහලා බලනකොට මෙන්න වැඩි වෙලා හොඳටම. ආයි වෛද්‍යවරයාට එන්න කිව්වා මේ තුවාලේ වැඩි වෙලා මේ ගොඩ බෙහෙත් හරි යන්නේ හොඳ බෙහෙත් ටිකක් දානවා කියලා. එයා ගාව දීපි ඉස්තරම් බෙහෙත් වර්ගය දාලා ගෙට ගියා. රජතුමා අහනවා දැන්වත් මේක හොඳ වෙයිද? එතකොට ඩොක්ටර් කියනවා හොඳ වෙයිද නරක වෙයිද කවුද දන්නේ? රජුන්ට හරි ප්‍රශ්නයක්. පුදුම වෛද්‍යවරයෙක් කිසිම තමන්ගේ මේ බෙහෙත් ගැන විශ්වාසයක් නැහැ. සද්දියක් විතර යනකොට ඇඟිල්ල කුණුනා. රජුරිට මේක තමයි පිස්සු තමයි. මම ගේන්න ඕනේ වෙන වෛද්‍යවරයෙක් කියලා පිට රටකින් ගෙන්න ඕන වෙන වෛද්‍යවරයෙක්. ගෙන්න ඕන පස්සේ ඒ වෛද්‍යවරයා කිව්වා රජතුමනි මේක හරියන්නේ නැහැ ඇඟිල්ල කපන්න වෙනවා කිව්වා. තව ටික කාලයක් තියන් හිටියොත් ඔබ වහන්සේගේ ඇඟට විස ගිහිල්ලා මැරෙයි කිව්වා. ඇඟිල්ල කපන්න. කපල බෙහෙත් දැම්. ඒදාහට අර පරණ වෛද්‍යවරයාව දැම්මලු හිරේට. රජු හිරේට දාලාගෙන බල්ල මගේ ඇඟිල්ලත් නැති කරා. ඔයගේ වැඩ නිසා. දැන් ඉතින් හිරේ ඉන්නේ හොඳයි නේද කියලා. හොඳ වෙයිද? නරක වෙයිද? කවුද දන්නේ? වෛද්‍යවරයා කිව්වා. රජතුමාට හරි ප්‍රශ්නයක් මේකට පිස්සු වෙන්නේ නැති කියලා හිතාගෙන රජුරු හිටියා. සතියක් විතර යනකොට ඇඟිල්ල හොඳ වුණා. දැන් ඇඟිල්ල නෑ. තුවාලේ හොඳ වුණා. රජුරු ආයිද දෙමියා. දඩේම යනකොට රජුරු තනි වුණා. අතරමං වුණා. ගෝත්‍රික ටිකට අහුණා. ගෝත්‍රික මොකද කරේ? රජුරුම බිල්ලට දෙන්න ලෑස්ති වුණා. දාන් ගෙඩියට බෙල්ල තියලා දැන් බෙල්ල කපන ලෑස්ති වදකියා. කට්ටිය ගහන බෙර ඩන් 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 ගා. බෙල්ල කපන්න යනකොටම වදකියක් මේ පූජකයා හෝ 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 පොඩක් ඉන්නවා. වදකියා ඇයි මේ මිනිහා මරලා වැඩක් නැහැ. අංග සම්පූර්ණ මිනිහෙක් විතරයි බිලි දෙන්න පුළුවන්. මේක ගැංගිල්ලක් අඩුයි. බිලි දෙන්න වැඩක් නැහැ කිව්වා. රජුරෝ නිදහස් වුණා. රජුරෝ හරි සතුටුයි. අර හිරේ ඉන්න වෛද්‍යවරයා ගාවට ගියා රජවාසලට ඇවිල්ලා. ඔබතුමා මේ ඇඟිල්ලට කරපු දේ මම මුලදි හිතුවේ මට නරකක් වේවි කියලා. ඒ වුණා. ඒක නරකට ගියේ නෑ. හොඳට ගියා. මගේ ජීවිතේ බේරුණේ ඇඟිල්ලට ඇති නිසා. ඔබතුමා කියපු එක දැන් තමයි තේරෙන්නේ කිව්වා. අපරාධය ඔබතුමා මං හිරේට දැක්කේ. එතකොට ඔබතුමා කියනවා මාව හිරේට දාපු එක තමයි මට වෙච්ච හොඳම වැටි. බැරි වෙලා හරි මාව දැම්මේ නැත්තම් මටත් ඔබතුමත් එක්ක එන්න වෙනවනේ. එහෙම නැත්නම් මගේ ඇඟිලි 10ම තියෙනවනේ. එහෙමනම් කාවද බිල්ලට ගන්න? ජීවිතේ වෙන දේවල් හොඳ වෙයිද නරක වෙයිද කවුද දන්නේ? එහෙනම් හොඳ වුණොත් හොඳයි, නරක වුණොත් හොඳයි. බස් හෝල්ඩ් එකට යනකොට හැමදෙස්සෙම අවිනිශ්චිතභාවය තියාගන්න. බස් එක එන්නත් පුළුවන් නෙන්නත් පුළුවන්. කසාද බදිනකොටම තේරුම් ගන්න දික් කසාදයේ එතන තියෙන බව. මොකක් තියෙන බවද? කසාද බදිනකොටම එතන ඩිවෝස් එකක් තියෙනවා. කවහට ලං කරගන්නකොටම ඈත් කිරීමත් එතන තියෙනවා නේ. දෙයකට කැමති වෙනකොට ඒකට අකමැති වීමත් එතන තියෙනවා. දෙයක් ලස්සනයි නම් කැතවීමත් එතන තියෙනවා. දැන් උපාසකවමට ලස්සනයි කියලා කියන්නේ නැති මේ කාලේ. දැන් ඉස්සරහට මොකද කියන්නේ? මේ කැතයි කියන්නේ නේද? දැන් ලස්සන ඇති තැන කැත තියෙනවද නැද්ද? එහෙනම් උපත තියෙනව නම් මරණය තියෙනවද නැද්ද? අපි දෙකටම සූදානම්. අපි ලෑස්ති වෙන්නේ එකකට විතරයි. අපි කැමති එකට අපි ලෑස්ති වෙනවා. විභාගේ පාස් වීම ඇති තැන ෆේල් වීමකුත් තියෙනවා නේ. හොඳක් එනකොට සඵල කාලයක් යනකොට අපල කාලෙකුත් තියෙනවා. සාර්ථකත්වයක් තියෙනකොට අසාර්ථකත්වයක්ත් තියෙනවා. හැම පැත්තම තියෙනවා. දෙපැත්තම තියෙනවා හැම වෙලාවෙම.
අපේ නම් රෙඩි වෙන්න ඕනි මොකටද? දෙකටම. පාසලකට ඊළඟ මොහොතේ මොනවා හරි වෙයිද කියලා පාසලකට කියන්න පුළුවන්. හොඳ වෙයිද නරක වෙයිද කවුද දන්නේ? එහෙනම් මොකද කරන්න ඕන? හොඳ වුණොත් ඒත් හොඳයි. නරක වුණොත් ඒත් හොඳයි. එතකොට ගණන් ගන්නවද නැද්ද? අරෝමයේ ගිනි ගන්නකොට නීරෝ හිනාව ගන්න. ඉතින් වැඩක් නැහැ නේද? ගිනි ගන්න. ආ ඒක හොඳට හිටින්නක් පුළුවන් නරකට හිටින්නක් පුළුවන්. කමක් නැහැ. දරාගන්න. ඔය දරා ගැනීම හොඳ පැත්තේ තියෙන. දැන් කෙනෙක් දරාගෙට ඔය වගේ ගණන් ගන්න නැතුව හිත හදාගන්න. එතකොට යාගෙද ශාන්තියටපත් වෙනවා, නිවීමටපත් වෙනවා. හිත දැන් සහනෙන් ඉන්නේ නේ, පා වේලා යනවා වගේ දැනේ. දැන් මේව කරලා බලන්න. ඇයි මට තරහ එන්නේ? මම හිතන විදිහට තියෙයි කියලා හිතන් ඉන්නවා. එතකොට තරහ නැති වෙනවා. මං හිතන විදිහට තියෙන්නේ නැහැ ලෝකෙ. ලෝකෙ තියෙන ලෝකෙට ඕන විදිහට. එහෙම හිතුවාම පොද වෙන තරහ නැති වෙනවා. තරහ නැති වුණාම පොද වෙන්නේ හිත සහනයටපත් වෙනවා. අපි ඊට පස්සේ අන්න ඒ සහනදායි හිතට බැඳෙනවා. අපි හිතනවා දැන් මගේ හිත නිවිලා, දැන් මගේ හිත හොඳයි, දැන් මං ඉස්සර වගේ නෙවෙයි, දැන් මට තරහයක් නැහැ, ඉස්සර කෙනා නෙවෙයි මේ ඉන්නේ, දැන් වෙන කෙනෙක් ඉන්නේ කියලා. අලුත් සුමන කෙනෙක් ඉන්නේ, දැන් සුමන ශාන්තියෙන් ඉන්නේ, ඉස්සර වගේ මලපයි ඉන්නේ. එහෙම සුමන හදාගන්න ප්‍රතිරූපයක් සුමන ගැන අදහසක්. හැබැයි සුමන බයයි අර පරණ ජීවිතේ දෙයක් බැන්නහම, කෙනෙක් බැන්නහම ආයි බයින්න බයයි. ඇයි ඒ? බැන්නොත් ආයි අර ශාන්තිය නැති වෙන්න පුළුවන් නේ. බස් එක පරක්කු වෙනකොට ගණන් නොගෙන ඉන්නවා. ඒක ගණන් ගත්තොත් ඒක ඇතුළට ප්‍රශ්නයක් වෙනවා. එළියෙන් ක්‍රියාත්මක වෙන්න බයයි. පොඩ්ඩක් අඬන්න බයයි. ඇයි ඒ? ඇඬුවොත් හිත කඩා වැටෙනවා. පොඩ්ඩක් තරහ ගන්න බයයි. තරහ ගත්තොත් හිතර අප්සෙට් යනවා. එතකොට මෙයා රකින්න යන්නේ ප්‍රතිරූපයක්ද නැද්ද? එතන ඉන්නේ මාරයා. එයාට කියනවා බුද්ධ මාර. මොන මාරද? බුද්ධ මාර කියන්නේ අපි සුපයිගෝ එක හොඳයි කියලා හිතන්නේ. අපේ ඇතුළේ තියෙන හොඳ බව හොඳයි කියලා හිතන්නේ. හොඳ බව තියෙනකන් එතන නරක බව පිටිපස්සේ තියෙනවද නැද්ද? එහෙනම් අපි මොකද කරන්නේ? හොඳයි නරකයි දෙක එකට ගාවන්න ඕනේ. ඒ කියන්නේ දවස් ගන්න ඔන්න මුලදී දඟල දඟල ඉන්නවා. ඒ කියන්නේ හොඳට ඇඳලා යනවා, වෙඩි වෙඩින් යනවා, නටනවා, ඩාන්ස් කරනවා, ඉතින් සක්‍රවට්ටම් වැඩ ඔක්කොම කරනවා. ඊට පස්සේ පසකම බණ අහනවා, පැහැදෙනවා, පැහැදිලා යහපත් වෙනවා. පසකම එතන මම ওই වෙඩින් වලට යන්න ඕනේ නැහැ, මම ඕව වෙන් වෙන්න ඕනේ. සියලු දේවල් වලින් අයින් වෙලා දැන් ආගමික ජීවිතයක් ගත කරනවා. දැන් හිත හැදිලා නැති ඉන්නේ, දැන් හිත සහනේ නැති ඉන්නේ. එතකොට පසකම ආයි වෙඩින් එකකට යන්න මොකද වෙන්නේ? බයයි. ආයි අර පරණ ජීවිතයට යන්න බයයි. ඇයි ඒ? දැන් අර ලැබිලා තියෙන සුවේ නැති වෙයි කියලා. සප්න නොබල ඉන්නකොට හිතට සහනයක් තියෙනවා. ආයි සප්න බලන්න බයයි. සප්න බැලුවොත් අර සහනය නැති වෙයි කියලා. මම කියන්නේ ඒකත් වැරදි. දැන් අපි සූදානම් වෙන්න ඕනේ ඇතුළ කඩා ගන්න නැතුව සප්න බලන්න. ඇතුළ කඩා ගන්න නැතුව කෙනෙක්ට බයින්න. ඇතුළ කඩා ගන්න නැතුව දේශපාලනය කතා කරන්න. ඇතුළ කඩා ගන්න නැතුව පාරේ ඉන්න මිනිස්සුන්ට බයින්න. දැන් මම බැන්නා. මහරගමින් බැහැලා ත්‍රිවිල් එකක් ගන්නවා. ත්‍රිවිල් එකක් ගන්න පස්සේ එයා ඔන් කරේ නැහැ මීටර එක. මම දැනගත්ත මේක ඔන් කරන්නේ නැත්තේ මොකටද කියලා. මම ගාල්ල ඉඳන් එයාවේ. මම නොදන්න හාමුදුරුව කෙනෙක් කොළඹ ගෑනි. ඉතින් මෙයා එහෙම හිතාගෙන මාව දාගෙන ආවා. ඒකේ කණ්ණාඩි දෙකක් සෙට් කරලා තියෙනවා. කොහෙටද දන්නවද? යටට. ඇයි කොටට නම් යන ගෑල් ළමයිගේ ඇතුළේ පේනවනේ. ඕ කන්නාඩි දෙකුත් සෙට් කරලා තියෙන්නේ. මම දැනගත්තා මෙයාගේ චරිතේ මේ වගේ එකක් තමයි. මම දැනගත්තා ෂුවර් එකට මේක වැඩිපුර දානක් ඉල්ලනවා තමයි මම ඉතින් හිතාගෙන ගියා. ගියාට පස්සේ සාමාන්‍යයෙන් අතපන්දියට ඒ හරියට එන ගන්න 185ක් 200ක් කියනකොට 200ක් වගේ තමයි යන්නේ. මේක දත් කඩනකොට 300ක් කියලා. දැන් මට 300 දීලා ඉන්න පුළුවන්. ඉස්සර මම එහෙමයි. මම ඉස්සර එහෙම 300 දුන්න හරි ඉවර හිත හදාගත්ත එක අපි ආධ්‍යාත්මිකව අත්තරේ. හැබැයි දැන් මට ඕනේ එහෙම නෙවෙයි. දැන් ඕනේ ඇතුලේ තරහක් ගන්න නැතුව මියාකට වයින්නත් ඕනේ. ඇයිද මේ හදන්න එපා මේ වැඩේ මෙහෙම හාමුදුරුවෝ කෙනෙක්ට කරනවා කියන අනිත් මිනිස්සුන්ට කොහොම කරයිද? මම මොකද කරේ? ටෝච් එක ගත්තා.
ටෝච් එක අරගෙන ගහගත්ත ඇතුළට. මොකද ටෝච් එක? සිහිය. මොකද ටෝච් එක? සිහිය ඇතුළට ගහගන්න ඕනේ. සිහිය ඇතුළට ගහගෙන තරහ ගන්න හේතුවක් නැහැ. ලෝකය යනු මා හිතන විදිහට තියෙන එකක් නෙවෙයි. එහෙනම් තරහ වෙන වැඩක් හැබැයි මෙයකට පයින්. මම මොකද කරේ? මාතේ කැතවල කරන්න පම් හත්තිය මෙහෙට 200 ගන්නේ 200 දැන් මේ මීටර් ඔන් කරලා නැහැ ඔන් කරලා නැතුව මේ 200ක් ගන්න උපාසම එන්නේ මේ මිනිහත් බයි 250 තියා ගන්න ඕක කියලා කිව්වා 250 තියා ගන්න ඕක කියලා මම මුණට දැක්ක බැන්නවා බැන්න මුණට දුන්නා හාමුදුරනේ එහෙම කරන්න එපා බලකො මම හාමුදුරට එහෙම කරන්න දැන් ලොකු වාදයක් හැබැයි මට තරහ නැහැ මං ඇතුළට දැන් ටෝච් එක ගහගෙන මට මේ ඕන කමට මට මේ බයින රුපියල් 50ක් මොකද්ද ඒ රුපියල් 300 දීලා දැම්ම ඉවරනේ ඒ වුණාට මට ඕනේ මගේ හිත බලා ගන්න. අර නිදිගත් තරහ ඇතුලෙන් අවදි වෙනවද කියලා බලන්න මම මොකද කරන්නේ? අය කාවල්ල ගත්තා. ඔබත් එහෙම කරන්න ඕනේ. මිනිස්සුන්ට බයින්න ඕනේ. ତරු බුදුහාමුදුරු කියලා දෙන්නේ මිනිස්සුන්ට බයින ක්‍රමයක්. ඔව්. නොබැන බයින. කොහෙන් නොබැන? අපි ඒකට කරන්නේ අනිත් පැත්තට නේ මහත්තය. අරකට සල්ලි දීලා බැන බැනනවා. මොකද මම මහලුවත් මත නැහැ. රුපියල් 100ක් වැඩිපුර ගත්ත කියලා හිතෙන් බැන බැනනවා. සල්ලි දීලා. මම සල්ලි නොදී හිතෙන් බයින් නැතුව. කටින් බැනලා හිතෙන් බයින් නැතුව. දැන් සාර්ථක හොඳ ක්‍රමේ මොකද්ද? අතින් දීලා හිතින් බයින් එකද? අතින් නොදී හිතින් බයින් නැතුව එක. කටින් බැනලා හිතින් නොබැන ඉන්න එකද හිතින් බැන බැන කටින් නොබැන ඉන්න එකද කටින් බැනලා හිතින් නොබැන ඉන්න ඇයි හිතනේ මේ ඔක්කොම ප්‍රශ්නේ වෙන්නේ හිත කැඩුනොත් තමයි අපේ සසර හැදෙන්නේ හිත කැඩුනොත් තමයි අපිට අසහනේ එන්නේ සප්න වගේ බයිනවා සප්න වගේ අඬනවා සප්න වගේ ඉන්නවා ආදරේ වගේ සලකනව ළමයින්ට ආයෙ හැදෙන්න හොඳ ළමයෙක් කියන අනකයි මේකයි පක්කයක්ද කුකුලියෝද අර කැඩෙන්නේ කිකි හදනව ළමයා වාදනේ. මේ වුණාට තේරුම් ගන්න. ඒ ළමයා ඔබට යම් දවසක නොසලකයි හිටියෝ ඔබට දුකක් ඇති වෙනවා. එහෙනම් බන්ධනයක් හදා ගැනීම වැරදි. එළියෙන් බන්ධනයක් පෙන්නව ළමයාගේ යහපතට ඇතුළෙන් නම් බැඳෙන්න එපා. බැඳුනොත් මොකද දන්නවද වෙන්නේ? සංගනාවක් කමක් නැතේ රත්තරන් පුතේ හිරුණාවක් කමක් නැතේ රත්තරන් පුතේ ඕන දුක පිළිවිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ දුනාව දුක වැඩි මම මෝඩයි නේ සිතුවෙන්නේ හඳ හැමදාම එනවද නැද්ද ඉර හැමදාම එනවද නැද්ද හඳ ඉරයි හැමදාම ඔබ හොයාගෙන එනවද නැද්ද එන ඒවා එන්නේ පාළු හඳ නාවක් කමක් ඉර නාවක් කමක් නැරන එන්නේ නැති කම ඒ විකල හිතන්නේ මාව දැම්ම නම් මං හිතන්නේ හඳ හැමදේම එනවා කොච්චර ෂෝට් ඉරත් හැමදේම එනවා කොච්චර ෂෝට් අරුණ නාවක් කම අපේ චින්තන අපේ හිතන විදිහ අපේ ආකල්ප වෙනස් කළොත් අපිට පුළුවන් මේ දුක සහනය ෂෝකේ නැති යමෙක්ට පුළුවන් වුණොත් තමන්ගේ හොඳ පැත්ත සහ නරක පැත්තට තියෙන දෙපැත්තටම තියෙන බැඳීම අයින් කරන්න. අයින් කරලා අවස්ථානුකූලව බැනිය යුතු තැන බයින්න, නොබැනිය යුතු තැන නොබැනින්න, හිතේ කම්පාවක් ඇති නොකරගෙන යසාර්ථකයි. නොබැනින්න එක නෙවෙයි බුද්ධහගම, බයින එකත් නෙවෙයි බුද්ධහගම. බුද්ධහගම මානසික නිශ්චලභාවයයි. ඔබ කරන භෞතික දේය බුදුහාමුදුරන්ට අදාළ වෙන්නේ නැහැ. ඔබේ චර්යාවන් බුදුහාමුදුරන්ට අදාළ වෙන්නේ නැහැ. ඔබේ ආකල්ප පමණ බුදුහාමුදුරන්ට අදාළ වෙන්නේ. මාද අදාළ වෙන්නේ ක්‍රියාවෙන් හෝ කතාවෙන් මනින්නට නිසා. හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා අන්නේ සින්දුවේ කියන්නේ ඒක. හිතේ ඇතිදී අපි හදාගත්තොත් හිතේ මුකුත් නැතුව නිශ්චල වුණොත් මානසිකව නිශ්චල වෙලා එළියෙන් කැමති විදිහට ඉන්න. ගිහලා dance කරන්න කොහෙදද? මගුල් ගෙවල් වල. උතර dance කරනවා ඒ දෙන්න. බොරු වැඩ. මෝඩ වැඩ. කියලා තියෙනවා.
කෙනෙක්ට කියලා ප්‍රති මෝඩ වැඩන්න මොකටද ඩාන්ස් කරන්නේ අන්තිම උඩ පේන්නේ නේ සමහරු ඔය ভেජිටේරියන් කට්ටිය මම තරහ නැහැ ভেජිටේරියන් අයට මාත් ভেජිටේරියන් ඉස්සර දැන් නැහැ මමත් එහෙම තමයි ඉස්සර කොහොම යනකොට මේ දැන් මාළු බෙදා ගන්නත් ඉඳෙනවා කොට පිට බලන කට්ටිය ඉන්නවනේ ඕන්නේ දැන් කට්ලට් එකක් එහෙම දාන තමලට මාළු නෙවෙයි කියලා දානවා ඉතින් මොකද කරන්නේ කනකොට මාළු මලකෙලියයි මලකෙලියයි කාගෙන 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 යනවා කවුරුත් දැක්කෝ මාළු දාගන්න කියලා පේන්න අයින් කරනවා වංචා සහගතයි එළියෙන් එහෙම වෙන්න එපා එළියෙන් ඕන විදිහකට එක්ක කැමති නම් කන්න එක්ක කැමති නම් නොකා ඉන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒක හිතට ප්‍රශ්නයක් කරගන්න අපි හිතට ප්‍රශ්නයක් කරගන්න ඔළුවේ තියාගෙන නගලන මහා අමාරුවකින් ඉන්නේ අපේ චරිතය රකින්න ගිහින් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගුරුවරයෙක් අපිට දුන්න උපදේශය තමයි යමෙක් ඔබට අසෝචියෙන් ගැසීමට පැමිණේද ඊට ප්‍රථම අසෝචි බාල්දියක් ගැන නාගෙන සිටින්න යමෙක් ඔබට අසෝචියෙන් ගැසීමට පැමිණේද අසෝචි බාල්දියක් ගැන නාගෙන ඉන්න ඒ උපාසකවන්ට කවුරු හරි කියනවා මෙහෙමයි එක මනුස්සයෙක් නෙවෙයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා අරගයි මේගයි කියලා කිව්වා. ඇයි ඔව් ඉතින් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න තව දෙන්නේ තුන් නෙවෙයි 10ක් විතර ඉන්නු නේද? මොකද ප්‍රශ්නේ. අපි වචන කියන බයයිනේ. ඇයි? අපි හිතනවා අපේ නම්බුව නැති වෙන්නේ. නම්බුව මුලින්ම නැති කරගත්තා නම් ඉවර වෙයි. ඕක නම් කොහොමද තමයි. බැල වැඩක් නැහැ. ඔය ගෑනි උමුම තමයි ඔය වගේ කෙනෙක්. මින් නිකුත් කියලා වැඩක් ඒ තත්ත්වයක සමාජයේ ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක්ද? අපිට ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක්ද? දවසක් මං යනවා ගාල්ලේ ඉඳන් මාතර වැඩසටහනට. යනකොට ඒ වැඩ සුද්ධු වෙනවනේ මිරිස්ස හරියද සුද්ධකෝ සුද්ධේකෝ නැක්ක. සුද්ධකේ නැගලා සුද්ධ මං ගාව ඉඳගත්. මේ පැත්තේ තව ළමයෙක් ඉන්නවා මගේ. මම මෙතන සුද්ධ ඉඳගත්තා. සුද්ධි දැන් හිටගෙන. ටික දුරක් යනකොට සුද්ධි දැන් ඉන්න බෑ විසි වෙනවා. දැන් අපේ පාරේ අපේ මිනිස්සු එළවන විදියත් එක්ක ඉතින් ඒගොල්ලන්ට පුරුදුනේ. සුද්ධ වැඩෝ මේක හරියන්නේ නැහැ. සුද්ධි වරගෙන තියාගත්ත ඔඩොක්කුවේ. මම මෙතන සුද්ධ මෙතන සුද්ධි ඔඩොක්කුවේ. මට ප්‍රශ්නකුත් නැහැ සුද්ධර ප්‍රශ්නකුත් නැහැ සුද්ධි ප්‍රශ්නකුත් නැහැ. අපි දුන්නේ නැහැ අපි දුන්නේ නැහැ බාරු යා. වටේ ඔක්කොට ප්‍රශ්නයක්. තාම ඉවර නැහැ කතාව. කොහොම ටික දුරක් යනකොට සුද්ධි ගැගේ මිනිස්සු හැප්පෙනවා. හරි ප්‍රශ්නයක්. සුද්දට දැන් සුද්දයි සුද්දිනේ හැපැත්තර වෙන්නේ සුද්ද සුද්දි වර්ගනේ මේ පැත්තෙන් තියපුවා මගේ කකුලේ සුද්දයි කකුලේ සුද්දි නේද මට ප්‍රශ්නකුත් නෑ සුද්දට ප්‍රශ්නකුත් නෑ සුද්දට ප්‍රශ්නකුත් නෑ අපි දන්නේ නෑ ඔහේ යන හැබැයි වටේ ඉන්න ඔක්කොටම ප්‍රශ්නයක් දැන් මං අහන්නේ තමන්ගේ මහත්යගේ කුකුලේ ඉඳ ගන්න පුළුවන් ද බස් එකේදී ඕගොල්ලෝ ඇයි බැරි ඈ මහත්ය කියන්නේ කවුද? තමන්ගේ කසාද බැඳපු නීත්‍යානුකූල සැමියා. එදී යාගේ උකුල ඉඳ ගන්න එක ප්‍රශ්නයක්ද? ඒ වුණාට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? මිනිස්සු මොනවද හිතාවිද දන්නේ. අපි ගැන මොනවද කියාවිද දන්නේ. සුද්ධ එහෙම හිතුවත් මිනිස්සු සුද්ධිය ගැන එහෙම වැරදි ආකල්පයක් ගත්තා. ඕකම ඕකම තමයි. මොකද හිතලා වැඩක් නෑ. දැන් බලන්න අපිට වඩා කොච්චර නිදහස්ද ඒ මිනිස්සු ඒ යති ඒ පැත්තේ හාමුදුරු කෙනෙක් ළඟ ඉන්නවද කියලා ගන්න මගේ ඔඩක් පිට ඉඳගත කිසි දාගන්න නැහැ නේ මගේ බැලුවා ඒ ඕගොල්ලොන්ට එහෙම වුණා මොකද ප්‍රශ්නය දැන් හිත ඉඳන් මහත්යක කුළු ඉඳන් යන්න කියලා හරි මේ කියන්නේ මේ කියන්නේ මේ ඕනාට වැඩි අනිත් මිනිස්සු තමන් ගැන බලන විදිය තමන් දිහා බලන විදිය ගැන ලෝකෙ ඉඳගින්න එපා මිනිස්සු තමන් ගැන මොන විදියට බැලුවත් තමන් හරිනම් තමන් අවංක නම් තමන් අව්‍යාජ නම් තමන්ගේ ඇතුළාන්තයේ පිරිසුදු නම් ප්‍රශ්නයක්ද ලෝකයම ඔබට විරුද්ධ වුණත් කමක් නැහැ ඔබේ ඇතුළාන්තය ඔබට විරුද්ධ නැත්නම් ඔබේ ඇතුළාන්තය ඔබත් සමග ඉන්නව නම් ලෝකෙම ඔබත් එක්ක විරුද්ධ වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් ඇතුළ මම කියන්නේ නරක කෙනයි හොඳ කෙනයි දෙන්නම එකතු කරන්න එකතු වුණාම ඇතුළ පිරිසිදුයි එළියෙන් කැමති විදිහට ඉන්න
කැමතිනම් සුදු වැඳුම් අඳින්න පුළුවන්, කැමතිනම් කළු වැඳුම් අඳින්න පුළුවන්, කැමතිනම් මස් මාළු ගන්න පුළුවන්, කැමතිනම් නොකා ඉන්න පුළුවන්. අවස්ථානුකූලව ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? ඔහුරට එහෙම බෑ. ඇයි? අර හදාගත්ත සීමා රාම සම්ප්‍රදායන් අරකයි මේකයි බම්බු ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්නේ. බම්බු නෙවෙයි නම්. අහේ ඔළුවේ තියාගෙන හරි කනතරයි නේ. ඒ වයින් කළලා තේරුම් ගන්න. සබ්බේ ධම්මා අනත්තාති. මේ කිසිම ධර්මතාවයක් මම කැමති විදිහට තියෙන්නේ නැහැ. මම නෙවෙයි. මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. යදා පඤ්ඤාය පස්සති. ඔහු නෝනි ඒ බව තේරුම් ගත්තා. අද බින්දති දුක්ඛේ. ඔහු දුකෙන් මිදෙනවා. ඒස මග්ගෝ විසුද්ධිය. ඒකයි පිරිසුදු වෙන මාර්ගය. දැන් කල්පනා කරන්න. කුංචි කාලේ ළමෙක් අඬනකොට අපි අර රතු පාට කරගෙන ඒව දනවට ඉලින් දිලින් කර කුරුත් අට්ටුද මොකද මන්ද එකක්ද ඉලින් දිලින් දිලින් කර කරගෙන. ඒක දැම්මම ළමයි hina වෙලා නැල වෙනවනේ. දැන් කපිල මහත්තයා අප්සෙට් වෙලා ඉන්න වෙලාව මම දන්නා ටිලින් ටිලින් කහන්සි කරනවා. දැන් අප්සෙට් එක හරියයිද? නැහැ හරියන්නේ නැහැ. ඇයි? ළමයා පිළිසිදුයි. මෙයා පිළිසිදු නෑ. ඕගොල්ලන්ට ටොපියක් දුන්නොත් ගොඩක් සතුටුද? නෑ. පුංචි ළමයට ටොපියක් දුන්නොත් මාර සතුටක්. ඕගොල්ලන්ගේ සතුටේ මාකට් එක වැඩි වෙනවා. සතුටේ මාකට් එක වැඩි වෙනවා අපිරිසිදු වෙනකොට. ලොකු දේවල් දෙනවා. දැන් මම රුපියල් 1000ක් දෙනවා ඔයාලට. 5000ක් පෙන්නු පෙන්න. දැන් බලන්න දෙන 1000 දිහාද පෙන්නන 5000 දිහාද? 5000ක් දෙනවා 10000ක් පෙන්න පෙන්න. දැන් බලන්න මොකද්ද? 10000. 10000ක් දෙනවා ලක්ෂයක් පෙන්න පෙන්න. ඔහොම 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 කොච්චර දුන්නත් හිතේ සතුටක් තියෙනවද? නැත් තව එකක් පෙන්නපු ගමන් අප්සෙට්. හොඳද කාර් එකක් දෙනවා. යහපතින් තඩි ගේකුත් පෙන්නනවා. දැන් එතකොට හිඳ දුවනවා කාර්කද කියලා මාර්ගද කියලා. මිනිස්සුන්ට තෘප්තිමත් වෙන්න බෑ. ඇයි? වැලියු එක වැඩි. මෙහෙමට දාලා තියෙන අගය වැඩි. මොකට අගයක් දාලා වැඩක් නැහැ. අගේ ධර්ම කියලා ලැබෙන දෙයක් නෑ. අර පුංචි ළමෙක් වගේ ඒ වෙන්න. අර පුංචි දේ පුළුවන් තරම් අගේ දකින්න. ලොකු වෙනකොට අගේ වැඩි කරගන්න ඕනේ නැහැ. දැන් මේ එතන දෙන පුවක්. දැන් මේ පුවක් කෑල්ල කොච්චර ලස්සනද? කොච්චර ලස්සනද පුවක් කෑලි? හාන්ද සද්දිකුත් තියෙනවා. ආ පුවක් කෑල කොච්චර සුවඳද නේ? පුවක් කෑල රසකුත් තියෙනවා නේ? පුවක් කෑල අතර දැනෙනවා. මට පුවක් කෑල මතක් කර කර ඉන්න පුළුවන්. දැන් මම මේ පුවක් කෑල විඳිනවද නැද්ද? මෙහා කසාද ගැලලා නෝනව බලන්න. නෝනගේ සද්දේ අහන්න. නෝනගේ සුවඳ ගන්න. නෝනගේ රස බලන්න. නෝනගේ පහස ගන්නවා. නෝන මතක් කර. දැන් මම මේ පුවක් කෑල්ලෙන් මුගලේ කරන ටිකම අනේ වියදම් කරගෙන කරනවා. අපිට ලැබෙන්නේ හිත හදාගත්ත පුවක් කෑල්ලේ නෝන තමන්ගේ නෝනගේ නෝන එකම තෘප්තිය. හිත හදාගත්ත කෙනාට නෝන දැක්කත් එකයි පුවක් කෑල්ල දැක්කත් එකයි. නෝන දකිනකොට මාරු පුවක් කොච්චර ලස්සනද අපිට බලවන්න නම් ඒ විදිහට දකින්න. අපි නිදහස් අපිට පොක් කෑල්ලක් කරන උච්චර වියදම් කරලා ගන්න ඕනේ නැහැ දෑවැද දීලා නේද? මහන්සිය ජීවිතේම කඹරනවනේ ඔය නෝනව බලන්න නෝනව අහන නෝනයි ගඳ බලන්න නෝනගේ රස බලන්න නෝනගේ පාස ලබන්න නෝන මතක් කර කර ඉන්න මාර කට්ටක් ගන්න මේ මහත් වෙලා. නෝනලත් එහෙම තමයි ගෙදර මෙහි කාර සේවයේ යෙදෙනවා අර මහත්යගේ අර හය ගන්න. මම නොමිලේ හම්බෙච්ච පුවක් කෑල්ලෙන් ඒ හය ගන්නවා. හොඳ නැද්ද? මම කියන්නේ ඩිවෝස් වෙන්න නෙවෙයි. එලියෙන් ඩිවෝස් ක දෙන්න එපා. හිතෙන් ඩිවෝස් කරන්න මාත්‍යාවයි. හිතෙන් ඩිවෝස් කරන්න. ඒ කියන්නේ මහත්තයාට අදින කන්න දෙන්නේ කන්න දෙන්න. එලියෙන් කරන්න ඇතුලේ කරන්න යන්න එපා. ඇතුලෙන් කරනකොට හරි අමාරුයි, හරි කරදරයි. හිතන එකමයි ප්‍රශ්නේ. මේ ලෝකේ ප්‍රශ්නේ තියෙන්නේ කරන දේ තුල නෙවෙයි. මොකක් තුලද? හිතන දේ. මිනිසුන්ට කරන්න පුළුවන් මූණ තරම් වැඩ. හැබැයි වැඩ ගැන හිතන්න ගියා හරි අමාරුයි. හාමුදුරුවනේ දවසක් තේ එකක් බලනවා. තේ එකක් බලනකොට මහත් එක්ක ඇවිල්ලා අහන හාමුදුරුවෝ. ඔබ වහන්සේ තේ එකක් බලනවා. පන්සලේ වැඩේ හැම ඉවරද කියලා. එතකොට හාමුදුරුවෝ ඔව්
වැඩ ඉවරයි. එහෙම අත්‍යකර වැඩ ඉවර වෙන්නේ කොහොමද? අමරණ අර පැත්තේ ටයිල් ටික අල්ලලා ඉවරත් නැහැ, කපර අඩු කරලා ඉවරත් නැහැ, කටිනෙත් ළඟයි, දාහන ලෑස්ති කරන්න ඕනේ, කටන පින්කම් ලෑස්ති, කොච්චර දේවල් තියෙනවද? එතකොට හාමුදුරුවෝ කියනවා මහත්තයා කරලා තියෙන එක කරලා ඉවරයි. මොනවද ඉවරේ? කරලා තියෙන ඒවා කරලා ඉවරයි. කරන්න තියෙන ඒවා මට දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ වැඩේ තේකක්. දැන් මගේ වැඩේ මොකක්ද? කරලා තියෙන වැඩ කරලා ඉවරයි. කරන්න තියෙන වැඩ මට ප්‍රශ්නයක් නැහැ. දැන් වැඩේ මොකක්ද? තේකක්නේ. දැන් යාම්තුරු හිතනවද ඕනාට වැඩේ? අපි තේබොන්නේ කොහොමද? අයියෝ ටැලිටි කල්ලාටත් අපර අඩු කරන්නත් ඕනේ. අයියෝ කටිනේ ළඟයි. අරකයි මේකයි. දැන් හිත හිත තේබොත්. දැන් හිත හිත තේබියුවාද? නොහිත තේබියුවාද? පහතත් ඒකනේ බොන්නේ. ඇයි මේ තේක වෙනුවෙන් අවස්ථාවක් දෙන්නේ නැත්තේ? තේක රස විඳින්න අර වැඩ පස්සේ කරන්න. ටොයිලට් එකේ ඉඳන් ටොයිලට් එකේ වැඩේ කරන්නේ අපි. කවපනා කරමු. ඉතලයට කරන්න බැහැ. ඒක තුනේ මියන්න තුනේ නැරයි මොකද කියන්නේ? හිතේ දින විනාඩි 20ක් විතර ගිහලා ටොයිලට් එකේ ඉඳගෙන. දන්නේ නැහැ. ටොයිලට් එකට ආවම නිදහසේ වැඩේ කරන්නේ නැහැ. නේ? අපි ඒ වෙලාවෙ ඉන්න දන්නේ නැහැ. ඒ වෙලාවේ ඇති වෙන සිත දැනගන්න. ඒකට හේතුව හොයන්න. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මෙහෙම වෙන්නේ කියලා හිතුවට පස්සේ අපිට හිතෙනවා දැන් මගේ වැඩේ ඉවරයි කියලා. ඉවර නෑ. දැන් ඔබ පරණ විදිහට ක්‍රියාත්මක වෙන්න. මොකද ඇති වෙන සිත දැනගන්න, හේතුව සොයන්න. හේතුව හම්බුණාට පස්සේ හිත සරල වෙනවා, හිත නිදහස් වෙනවා, හිත විවේකයටපත් වෙනවා. ඒ විවේකය තුළ බාහිර යලි ක්‍රියාත්මක කරවන්න, බාහිර යලි පරණ විදිහට වැඩ කරවන්න. හැබැයි ඇතුළ හොල්ලගන්නේ නැතිව. මම කියන්නේ පොඩු වෙලා ඉර වෙලා මෙහෙම ඇස් දෙක පියාගෙන ඉන්න විමුක්තිය වැඩක් නැහැ. ඒ විමුක්තිය අත්හැරලා වැඩ කරනකොට බස් හෝල්ට ගියේදී සෙනඟක් ඇති තැන තමන්ට දැහැන්ගත වෙන්න පුළුවන් හැකියාව ඇති කරගන්න. ඒකට මේ කියපු කාරණාව ජීවිතයට එකතු කරගන්න. මොකද්ද මේ හාමුදුරුවෝ අද කිව්වේ? මිනිස්සුන්ට බැන බැන යන්න කියලාද කිව්වේ? ඈ කෑ ගහ ගහ යන්න කියලාද කිව්වේ? අඬ අඬ යන්න කියලාද කිව්වේ? නැහැ. බාහිර අභ්‍යන්තරයට ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න. තමන්ගේ එළිය ක්‍රියාකාරකම් ඇතුළට ප්‍රශ්නයක් කරගන්න ඉන්නවා. එළියෙන් හචින්කක් යවන්න අනිත් එක්කෙනාට ගැළ විසි වෙන්න. තමන්ගේ හිතට ඒක ප්‍රශ්නයක් නොවිය යුතුයි. ඒ කියන්නේ හචින්කක් යවලා අනිත්ට කෙළ විසි කරන්නද කියන්නේ? අපි අනිත් අයට කෙළ විසි වෙන්නේ නැති වෙන්න බයෙන් ඉන්නේ මොකක් නිසාද? හචින් එක හැමින් යවන්නේ මොකක් නිසාද? අනිත් අය ගැන හිතන නිසාද? අපි ගැන හිතන නිසාද? අපි ගැන හිතන නිසා. ඒකයි ප්‍රශ්නේ. බුදුහාමුදුරු ගැන අනිත් අය ගැන හිතන්න. තමන් ගැන හිතලා අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න එපා. මෙයා මං ගැන මොනව හිතාවිද? මට මෙහෙම හචින් එකක් අයියෙන් ඇහුවොත් මං ගැන මොකද මිනිස්සු හිතන්නේ? දැන් මෙතන කාට හරි වාදයක් යවන්න. හරි අමාරුවෙන් ඉන්නවා ඇයි? යවන්නේ නැහැ. ඒක මම කියන්නේ බණක් තමයි. යවන්නේ ඇයි? මිනිස්සු ගැන මොනව හිතාවිද? එහෙම කරලා අර පීඩාවෙන් ඉන්නවා. පුංචි ළමෙක් මෙතන යවන්න ඕන නම් මොකද කරන්නේ? ඩෝම් කල්කවන්න. ඒ ළමයා ගැන මිනිස්සු වැරදි හිතනවද? නෑ ළමයිනේ. ඉතින් උපාසක අම්මා අයියෝ සුමනානේ සුමනවම තමයි. අන්න ඒකාන්ත හදාගන්න පරිසරය. දැන් මේ හාමුදුරුව බණක් කියන තව තැනකට ගියොත් ආයේ හාමුදුරුව මොනව කිව්වත් කමන්නේ. එයා ඒ වගේ ඒවා තමයි කියන්නේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. සමහරවිට අපි බණ අහනවා කියලා ඉතින් මේ මූණ වාගෙන ඇත්ත ක්‍රියාවක නම මේමයි අරක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මමනේ මගේ නෙවේ මගේ ආත්මය නෙවේ. දැන් හරි බලන්න. ඒ බණ ඒවත් නේ අර අදින පදිනේ සින්දුවක් කියන්නේ. බණ කියලා කියන්නේ අපේ ජීවිතය හදා ගන්න පුළුවන් වෙන එක. ප්‍රායෝගිකව අපිට එකතු කර ගන්න පුළුවන් වෙන මේ කියන්නේ එකතු කර ගන්න. ලුණු මිරිස් උයි රොටි මොකද කරන්නේ? ගාව ගන්න. දැන් ඉතින් වෙලාව බලන්න. පටන් ගන්න වෙලාව ඉවර කරගන්න. තාම නැහැ. තාම ඉවර කරන්නේ. තාම ඉවර කරන්නේ. ඔය හිතන එක නවත්තන්න. කීයට ඉවර කරත් කමක් නැහැ. ඇයි? හාමුදුරුවෝ නවත්තන්නේ අපිට ඕන වෙලාවට නෙවෙයි. කාට ඕන වෙලාවට? හාමුදුරුවන්ට ඕන වෙලාවට.
ඒකට ඒකේ පාඩුවේ තියෙන දීලා මම මගේ පාඩුවේ ඉන්නවා මං ඉන්නවා මගේ පාඩුවේ රහදායට උනත් කමනේ මං ඉන්නවා මගේ පාඩුවේ ඉරට පායන්න දෙන්න නිදහසේ බහැලා යන්න දෙන්න ඕනෙ නම් මල් වලට පිපෙන්න දෙන්න පරවලා යන්න දෙන්න ගඟට ගලාගෙන එන්න දෙන්න යන්න දෙන්න මිනිස්සුන්ට ඉපදෙන්න දෙන්න මැරෙන්න දෙන්න ඒක ලෝකීය රිද්ම ලෝක යථාර්ථය ඒක නිසා අනප්පිතෝ තතෝ වාද කියලා මේ ජීවිතේට එන්නේ අනනුඥාතෝයිතෝ ගතෝ කියලා මේ ජීවිතෙන් යන්නේ යථාගතෝ තථාගතෝ ආපු විදිහටම ගියා කාතන්ත බල දේවතා එහෙනම් ඔබටද හඬන්නේ ආමුදේ ගියුදේ ආමුදේ ගියුදේ ඉරවදා වෙච්ච දේ දැහැලා ගියුදේ මාත්‍රි විච්ච දේ පරිච්ච දේ බස් එක ආපු දේ නැත්නම් නාපු දේ මිනිස්සු මට බැනපු දේ නැත්නම් නොබැනපු දේ මගේ විභාගය කැමති නම් පේ වෙච්ච දේ කැමති නම් පාස් වෙච්ච දේ මංගින්නම් මගේ පාඩු නිදහස්සේ ශාන්තියෙන් බලන්නේ පොඩි දෙයක් කරන් දෙන්නේ මේ ලෝකේ තියෙන අනාත්ම ස්වභාවය තමන් පාලකෙක් නොවන බව වටහා පාලනය කිරීමේ අයිතිය දෙවියන් වහන්සේවත් මේ ස්වභාවධර්මවත් ඔබට ලබා දෙන්න නැති බව තේරුම් ගන්න ඔබේ පාලනය කළ හැකි කියන සිතවිල්ල අයින් කරපු දවසට ඔබ නිදහස් වෙනවා. හිත තියා ඔබේ ජීවිතේ කිසිම දෙයක් ඔබට පාලනය කරන්න බෑ. ඒවට ගලන්න දෙන්න නිදහසේ. හිතට ඕන තරම් දුවන්න දෙන්න. දුවන්න දීලා බලාගෙන ඉන්න මොකද කරන්නේ කියලා. ටෝච් එක මතක කරන්න එපා. නය ආපු දෙන්ගෙට ටෝච් එක ගහන් ඉන්න. එතකොට නය කැරකිලා කැරකිලා කොයි වෙලාවක හරි නය යාවි. යන කට්ටෝච් එක අයින් කරන්න එපා නයා කොට්ට යටට රිංගාවි. පැහැදිලිද? ඒ නිසා ටෝච් එක ඒවත් සිහිය තමන් තුළ ඇති කරගන්න සිහියෙන් යුතුව බණින්න සිහියෙන් යුතුව නොබැනින්න සිහියෙන් යුතුව කතා කරන්න සිහියෙන් යුතුව ඇවිදින්න. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ වාසිතේ අසිතේ මිතේ කායිතේ සායිතේ සම්පජානකාරේ හෝති. ජානාති දැනගන්න, පජානාති හොඳින් දැනගන්න, සම්පජානාති හොඳටම දැනගන්න. දැනගන්න පොදයන් පජානාති පොදයන් කොහෙටද යන්න? මොකටද යන්න? දැනගන්න පජාන සම්පජානාති කොහෙටද යන්න? මොකටද යන්න? කීරද යන්න? කාත් එකද යන්න? මොනව කරන්නද යන්න? හොඳටම දැනගන්න. පජානාති පජානාති සම්පජානාති බුදුහාමුදුරුවෝ කියන්නේ සම්පජානාති හොඳට දැනගන්න. මොකටද? කනකොට, බොනකොට, ඇවිදිනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට, තෘෂ්ණින් පූත වෙන්නකොට, හැම මොහොතකදීම ඔබට සිද්ධ වෙන සිද්ධිය ඔබ දැනගන්න. ඒවා තමන්ට පාලනය කරන්න හැකි බව එවිට ඔබට වැටහෙයි. හුස්මට එන්න දෙන්න, හුස්මට යන්න දෙන්න. කොච්චර හුස්ම පාලනය කරන්න දුවත් ට්‍රයි කරලා බලන්න හුස්ම ඔබට පාලනය කරන්න. ඔය ආනාපාන සති භාවනාවේ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මනාත්ම ලක්ෂණය. මේ ලෝකෙ තියෙන අපිට පාලනය කරන්න හැකි බව බුදුහාමුදුරුවෝ තේරෙනවා. එතකොට මිනිස්සු පාලනය කරන්න ගිහිල්ලා 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 මෙහෙසටපත් වෙලා වැඩේ අත්හැරලා නිශ්චල වෙනවා. අත්හැරෙනවා. නිස්සාර වෙනවා. මම කියන්නේ වෙහෙසටපත් වෙලා නිස්සරණය වෙන්න එපා. වෙහෙසටපත් වෙන්න කලින්ම මේ වටහාගෙන නිස්සරණයට පත් වෙන්න. නිදහස් වෙන්න. අත්තරවලා. එතකොට ඔබට පුළුවන් බුදුහාමුදුරුවෝ නිර්වාණය නිදහස් වීම ගැළවීම මේ ඇස්පිය වෙන කලින් අපේ මරණය උදා වෙන කලින් අත්විඳින්න අර්ථකින්. එලෙස තමයි නිර්වාණය මේ තුළින් අත්දැකීමට හැකියා වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විනාඩි 5ක 10ක් කාලයක් දෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මට ප්‍රශ්නයක් තියෙනවා නම් කියපු ධර්ම දේශනාව පිළිබඳව ටිකක් කල්පනා කරන්න ඕන බණ. එළියෙන් කියපු ඒවා අල්ලගෙන යන්න එපා. ඇතුලේ කතන්දරේ අල්ලගෙන යන්න. වැදගත් මම පිටින් කිව්වා එක කතාවක්.
ඇතුළෙන් කිව්වතාව කතාවක් ඇතුළෙ කතාව තේරුම් ගන්න. ඇතුළෙ කතාව තේරෙන්නේ හොඳට ධර්මය දන්න හොඳට භාවනායම කරලා තියෙන අය විතරයි. ඒ ඇතුළෙ කතාවක් මේ කියන්නේ ඇතුළෙ වෙන සිද්ධියක්. ඔබ මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට ඇතුළෙ වෙන සිද්ධියට මුහුණ දෙන්නේ කොහොමද? ඔබ හිත ශාන්තියටපත් වෙනවා, අශාන්තියටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, භාවනා කරනකොට සමාධියක් ලැබෙනවා. ඒ තුලින් අපි ආත්ම තමන් ගැන හිතා ගන්නවා, මාන්නයක් ඇති කර ගන්නවා. ඒව අයින් කරගන්නේ කොහොමද? ඒක තමයි මේ කියලා දුන්නේ. ඒක හොඳට තේරුම් අරගෙන තමන් හරියට අවශ්‍ය දේ නෑ ඔළුවෙන් අල්ල ගන්න, නැට්ටෙන් අල්ලගෙන මට බැන බැන යන්න එපා. බැන බැන කියලා මට ප්‍රශ්න යන්නේ මට නෝ. සබ්බේ ධම්මා අනත්තාති. සිර ධර්මතාවය අනාත්මයි. එහෙනම් මට මුහුණ කියලා හිතන්න පුළුවන් වෙනවා හැම කෙනෙක්ටම ඕන දෙයක්.